Afghanistan is Sri Lanka, Athara, Itihase, Palabini Tis Tarange, Eating Mega, Atharma Varta, Gatha Tis Tarangak Bavata Patino, Mekandam, Dekatam, Eating Komunat, Itihase, Palabini Vadavata, Afghanistan is my Palamin Pandura Paradin, Sri Lanka, and Nakarla, it would own Yamkisi Honda, Arambia Clubang and Emil Samatuna Gila, Kianata Puluang. විශේෂයෙන් පළවෙනි කඩුල්ල පළවෙනි පන්දුවාර නැත්නම් දෙවන පන්දුවේදී දෙවි ගියාට පස්සේ විශේෂයෙන්ම ගත්තාම ආරම්භක පිතිකරුවෙක් වෙන නූර් අලි සද්රාන් සහ තුන්වෙනි පිතිකරුවා රහමත් ෂා කියන පිතිකරුවන් දෙදෙනා ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් දෙවන කඩුල්ල වෙනුවෙන් පවත්වනා ලකුණු 57ක හැබැයි නැවතත් ලකුණු 50ක විතර සම්බන්ධතාවයක් පවත්වන්නට සමත් වෙනවා නායකයාත් එක්ක හැබැයි ඒකාන්තයකින් කඩුළු යද්දී අනෙක් අන්තයේ අල්ලගෙන ඉතාමත් හොඳින් ශ්‍රී ලංකාවට විශාල හිසරදයක් වුණේ රහමත් ෂා. ඉතින් රහමත් ෂාගේ ටෙස් ජීවිතය ගත්තාම ටෙස් තරඟ 7ක් ඔහු ක්‍රීඩා කරලා තියෙනවා ශතකයක් සහ අර්ධශතක 3ක් ලබා ගත්ත ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හොඳම පිතිකරුවෙක් තමයි 30වරුදි ක්‍රීඩකයා. ඉතින් ඔහුගේ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට සලකන්නත් පුළුවන්. ඔහු ලකුණු 91ක් ලබාගෙන සිටියේදී තමයි ශතකයේ පෙනිපෙනී නැත්නම් දෙවන ශතකයේ පෙනිපෙනී තමයි දැවි ගියේ. පන්දු 139කදී 413ක් ගහලා තිබ්බා. එහෙම ලොකු අපහසුතාවයක් අපි දැක්කෙත් නැහැ ශ්‍රී ලංකා පන්දුව යවන්නන්ට මුහුණ දෙද්දී. ඉතින් රහමත් ෂා ස්විප් කිරීමක් නැත්නම් පැඩල් කිරීමකට වගේ සූදානම් වෙනකොට කළු රකින්න සදීර සමරවික්‍රම මේක කලින්ම හඳුනාගෙන ඒ කියන්නේ කකුල් දෙක ඔහු හරියට නමනකොටම පිට දිගෑරලා ඔහු දුවන්නට පටන් ගන්නවා ඔහුගේ පිටේ ඉන්න පැත්තට නැත්නම් ලෙග් සයිඩ් එකට දුවගෙන යනවා ඒ පහර එල්ල කරයි කියලා ඇත්තටම ඔහු ඒ පහර එල්ල කරා ඒ පහර එල්ල කරනකොට උඩින් තමයි පන්දුව ගියේ ඉතින් සදීර සමරවික්‍රම ඒ කල්තියා උපකල්පනය කරා වගේම උඩ පන්දුවක් ඇදී ආවා සදීරගේ අතටම ඒක සදීර ලබාගත් කඩුල්ලක් විදිහට අනිවාර්යයෙන්ම කියන්නට පුළුවන් ප්‍රබත් ජයසූරිය පන්දුව යවුවත් ඒක සදීර නිර්මාණය කරපු කඩුල්ලක් විදිහට අනිවාර්යෙන් කියන්නට පුළුවන් මොකද ඊට කලින් අවස්ථාවක ඔහු ඒ පහරෙන් ලකුණු 4ක් ලබා ගන්නවා. එතකොට සදීර හෙල්ලෙන්නේ මොකුත් කරන්නේ නැහැ. එහෙමම බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා කඩුරු රකින්නෝ මෙහෙම පිතිකරුවන් සූදානම් වෙනකොට ඔය ස්විප් කිරීම හරි පැඩල් කිරීම හරි මොන හරි කිරීමට සූදානම් වෙනකොට සාමාන්‍යයෙන් ලෙග් සයිඩ් එක පැත්තට දුවගෙන යන ස්වභාවයක් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ වුන් අනුමාන කරනවා මේගොල්ලන් මෙහෙට තමයි ගහන්නේ. ඒතකොට ඒ පැත්තට දුවගෙන යන්නට ඕනි කියලා සමහර ඒවා සාර්ථක වෙනවා. සමහර ඒවා සාර්ථක වෙන්නේ නැහැ. නමුත් මෙතෙන්දී සදීර හිතපු විදිහටම රහමත් ෂා නොහිතපු විදිහකට ඇත්තටම ඉතාමත් දක්ෂ උඩ පන්දුවක්. ඒක ඉතාම දක්ෂ උඩ පන්දුවක්. අය කියන්නට වචන නැහැ. මොකද ඒක නිර්මාණය කරගත්තා කිව්වොත් නිවැරදි කඩුල්ල. මොකද ලෙග් ස්ලිප් ලෙග් ගලි වගේ දෙසට ඇදී යන පන්දුවක් තමයි නිකන් ඒ පැත්තට ඇදිලා යන පන්දුවක් තමයි සදීර දුවගෙන ගිහිල්ලා උඩ පන්දුවක් බවට පරිවර්තනය කරලා අල්ලගත්තේ. ඉතින් ඒ විශිෂ්ට උඩ පන්දුවත් එක්ක ඇත්තම ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අර හොඳ අඩිතාලම ඔවුන්ට නැති වෙලා යනවා. මොකද ශතකයක් අභියස සිටපු මෙතන තියලා හොඳින් හඳුනාගෙන පන්දුවට පහර දීපු ක්‍රීඩකයා ඒක ලොකු අහිමිවීමක් බවට පත්වෙනවා ඇෆ්ගනිස්තානයට තනිකරම ඒක ගෞරවත්වය යන්නට ඕනේ සදීර සමරවික්‍රමට කියලා තමයි අපිට බැලු බැල්මට පෙනියන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.